තාක්ෂණිකරහන ඔයාව අයිබොන් කියල පිළිගන්නවා ස්සල් ගික්තින් ගෙන තවත් තීරියකට වලමගේ මේ විදිහරදින ප්‍රශ්නත් එක ගනිදි වැඩිම පිරිසක්කා ප්‍රශ්නණ එකක් තමයි වීඩියෝ එඩිටින් මම මොනවගේ ඇප්ස් පාවිච්චි කරන වීඩියෝස් එඩිට් කරන්න මමගේ YouTube channel එකේ වීඩියෝ හදද්දි මොනවගේ platforms ද එහෙම නැත්නම් මොනවගේ devices වලින්ද වීඩියෝස් එඩිට් කරන්නේ එදිරිහට අලුතෙන් YouTube channel එකක් එහෙම නැත්නම් videos හදන්න හෝ එහෙම නැත්නම් වෙනත් අවශ්‍යතාවයන් වලට videos හදන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතරදී අපිට හරියනම editing software එක මොකද්ද ගොඩක් ලේසි එහෙම නැත්නම් ගොඩක් professional විදියට videos edit කරනවා නම් පාවිච්චි කරන ඕනේ software සහ applications මොනවද මෙන්න මේ වගේ video editing ගැන ඔයගොල්ලෝ ගොඩක් ප්‍රශ්න මගෙන් අහලා තියෙනවා මෙන්න මේ නිසා මම හිතුවා මෙච්චර කාලෙට මට තියෙන අත්දැකීමුත් එක්ක video edit කරන්න පුළුවන් විවිධ devices ඒත් එක්ක මේ devices අතර වෙන වෙනම තියෙන application වගේම softwares ගැන මම හිතුවද කතා කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා අද මේ video කතා කරන්නේ video editing ගැන. ඔයගේ යාළුවන්ට මේ video වටීවි කියලා හිතනවා නම් මතකද share කරලා පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරොත් තමයි ඉස්සරහට මේ videos අගාවටම ගෙන ගන්න හම්බෙන්නේ. video editing ගැන කතා කරන කලින් විශේෂයෙන්ම අපි මුලින්ම කතා කරන්න ඕනේ පාවිච්චි කරන device එක මොකක්ද කියලා. අදවිදි වීඩියෝස් නිර්මාණය කරද්දී ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එක අපි පාවිච්චි කරනවා. මේක ප්‍රධාන හේතුව තමයි අපි පාවිච්චි කරන DSLR කැමරා සහ මෙන්නත mirrorless කැමරා මට්ටමටම මේ විදිහට අපි ස්මාර්ට්ෆෝන් එකේ තියෙන image processor එකත් එක්ක ඒකේ තියෙන video quality එක ගොඩක්ම හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපි ස්මාර්ට්ෆෝන් එකේ වීඩියෝ එකක් කරාට පස්සේ ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා සමහරකට පරිගණකයක් නොමැතිකම නිසා හෝ පරිගණකයක් තිබුණත් ඒකට ආයෙ නැවත තමයි ෆයිල්ස් ටික කොපි කරලා මේ විදිහට වීඩියෝ එක එඩිට් කරනකොට වෙනත් වැඩක නිරත වෙලා ඉන්න ගමන් වුණත් අපිට වීඩියෝ එක එඩිට් කරලා අවසන් කරන්න තිබ්බනම් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් වෙනවා. මෙන්න මෙතනදී තමයි අපිට මොබයිල් ෆෝන් එක සඳහා විවිධ ඇප්ලිකේෂන් අවශ්‍ය වෙන වීඩියෝස් එඩිට් කරන්න. මම මේ වගේ මොබයිල් ෆෝන් එකේ වීඩියෝස් එඩිට් කරද්දී ආසම ඇප්ලිකේෂන් එක තමයි iMovie කියන්නේ. නමුත් මේ iMovie කියන ඇප්ලිකේෂන් එක අවාසනාවකට වගේ තියෙන iPhone සඳහා විතරයි. ඔයාගව iPhone එකක් තියෙනකොට සම්පූර්ණයෙන්ම නොමිලේ iMovie ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක අර ගොඩක් වේගෙන් වගේම 4K වුණත් අවාර පහසුවෙන් එඩිට් කරන්න හැකියාව තියෙනවා. ඔයාලට පුළුවන් App Store එකෙන් iMovie කියලා සර්ච් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ගොඩක්ම පහසුවෙන් මේකට වීඩියෝ drag and drop කරලා ඔයාලට අවශ්‍ය විදිහට වීඩියෝ සෙට් කරන්න පුළුවන් මේකට. ඒ වගේ මේ ඇප්ලිකේෂන් ඇතුළේ කිසිම දෙයක් මිලදී ගන්න හෝ කිසිම දෙයක් නැහැ. ඔයාලට පහසුවෙන් මේකට වීඩියෝස් import කරලා drag and drop කරලා ගොඩක්ම ලේසියෙන් ඔයාලට පුළුවන් වීඩියෝ එඩිට් කරන්න. මේ වීඩියෝ සෙට් කරද්දී අපිට බලා ගන්න බෑ layers ක්‍රමයක්. මේ layers ක්‍රමය ගැන ඔයා දැනටම Photoshop පාවිච්චි කරන කෙනෙක් නම් දැනටම දන්නවා ඇති. උදාහරණයක් විදිහට අපි යම් කිසි දෙයක් මම මේ විදිහට කහ පාට කොලයක් මෙතන තිබ්බොත් ඒ වගේම මම තවදුරටත් මෙතන මේක වහන රෝස පාට කොලයක් මෙහෙම දැම්මොත් ඕගලන්ට තිබුණු කහ පාට එක දැන් පේන්නේ නැහැ. ඔයාලට දැන් පේන්නේ රෝස පාට. මොකද හේතුව? මේකට ඉහලින් අපිට රෝස පාට එක තියලා තියෙන නිසා. ඔයාලට දැනෙන මෙතන ලේස් දෙකක් තියෙනවා. මම මෙතන උඩින් නම් බැලුවොත් මට පේන්නේ රෝස පාට එක විතරයි. මට කහ පාට පල්ලෙහින් දිහට කහ පාට එක පේන්නේ නැහැ. මේ දෙක ලේස් දෙකකට තියෙන්නේ. මේ වීඩියෝ එඩිට් කරද්දිත් අපිට මේ වගේ ලේස් බලා ගන්න හම්බෙන්නේ. මෙන්න මේ ලේයර්ස් අපිට අවශ්‍ය විදිහට කපලා එකක් උඩ එකක් දාලා ඕනනම් කොටසකට විතරක් පේන්න දාන්න පුළුවන්. කොහොමද මෙතන දාන පිළිවෙල අනුව එක ලේ එකක් මෙහෙන් එක ලේ එකක් දාන්න පුළුවන්. මේ විදිහට තමයි සරලම වීඩියෝස් එඩිට් කරන එක සිද්ධ කරන්නේ. මම දන්න SIG YouTube channel එක බලන ගොඩ දෙනෙක් ගාව තියෙන Android phone එකක් කියලා. මෙතනදී මම recommend කරන්න පුළුවන් ප්‍රධාන applications දෙකක් තියෙනවා. එකක් තමයි Viva Video කියන්නේ. මේක මම ගොඩක් ඉස්සර පාවිච්චි කරපු application එකක්. ඒත් එක්ක මම ගොඩක් ආස කරපු එකක්. හැබැයි ප්‍රධානම දේ තමයි Android සඳහා තියෙන ගොඩක් වීඩියෝ එඩිටර්ස් වල අපිට ගොඩක් ලොකු මුදලක් ගෙවන්න සිද්ධ වෙන එක. කොහොමද ඔයගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් සියල්ලම වගේ ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්? ඒගොල්ලන්ගේ ලොගෝ එක හැබැයි ඔයගොල්ලන්ගේ වීඩියෝ සයිඩ් එක වැටේවි. කොහොමද නමුත් ඔයාලට අවශ්‍ය කාලයකදී ඔයාලට පුළුවන් කැමති තරම් සල්ලි දීලා purchase කරලා මේ ලොගෝ එක අයින් කරගන්න. ඊළඟ ඇප්ලිකේෂන් එක තමයි Kinemaster කියන්නේ. මේක නම සම්පූර්ණයෙන් වීඩියෝ එක ඔයගොල්ලන්ට කලින් අරන් ආවා. මේ Kinemaster ඇප්ලිකේෂන් එක කරාත් ඔයාලට හැකියාව දෙනවා වීඩියෝස් එඩිට් කරන්න. ඉතින් ප්‍රධාන විදිහට මාගව Android phone එකක් තියනවා නම් මට මේ ඇප්ලිකේෂන්ස් දෙක ඔයාලට recommend කරන්න පුළුවන්. මොකද මම මේ ෆයිල්ස් කම්පියුටර් එකට move කර කර ඉන්න දෙයක් නැහැ. අපි phone එකෙන් record කරද්දී phone එකේ ඉඳගෙන වීඩියෝස් එඩිට් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් හොඳට professional විදිහට වීඩියෝස් එඩිට් කරනවා නම් අපිට යන්න තියෙන platform එක තමයි computer එක. මේව computer එකට ඇද්දි ප්‍රධාන platforms දෙකක් තියෙනවා. මම මුලින්ම Apple ලාගේ Mac OS එකට යන්නම්. මොකද මම දන්නවා ඔයගොල්ලන්ගේ ගොඩ දෙනෙක් Mac OS එක use කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි කතා කරමු Windows ගැන. ඔයා Mac OS එක පාවිච්චි කරනවා නම් ඔයාලට ඒ සඳහාම වෙනිච්ච application එකක් තියෙනවා. ඔයාලට මෙතනදී iMovie පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා ඔයාගේ Mac OS එක ඇතුළේ වුණා. iMovie එකට අමතරව Final Cut කියන software එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මේක video edit කරන කෙනෙක්ට යන්න පුළුවන් හොඳම වගේම advanced software එකක් විදියට හඳුන්වන්න පුළුවන් Final Cut කියන්නේ. මේ Final Cut වලට අමතරව තවදුරටත් තියෙන Adobe ලාගේ Premiere Pro එක. මේ Premiere Pro එක සහ Final Cut කියන දෙක එකට එක කරට කර තියෙන softwares දෙකක්. සමහර කියන Final Cut හොඳයි කියලා, සමහර කියන Adobe Premiere හොඳයි කියලා. නමුත් මම දකින විදිහට ගොඩක්ම professionals ලා videos edit කරද්දී පාවිච්චි කරන්නේ Final Cut කියන software එක. ඉතින් මම ප්‍රධාන විදිහට මම travel කරද්දී පාවිච්චි කරන්නේ MacBook එකක්. මේ MacBook එක මම තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මම මේ Final Cut භාවිතා කරන්න තියෙන උවමනාව.
ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ මේ දාගෙන Excel geek videos සියල්ලම සකස් කරන්නේ Adobe Premiere කියන software එකේ. මේ Adobe Premiere කියන එක ඔයාලට පුළුවන් Mac OS එකට වගේම ඔයා පාවිච්චි කරන Windows නම් ඔයා පාවිච්චි කරන්නේ මේකටවත් දාන්න. මේ Windows වලට පාවිච්චි කරන්න පුළුවන් software series එකක්ම තියෙනවා. අපි පටන් ගමු පොඩිම තැනින්. ඔයාලා තියෙන ගොඩක් අඩු RAM එකක් තියෙන computer එකක් නම් මෙතනදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ software එකක් තමයි NCH Video Pad Editor කියන එක. ඒ වගේ මෙතනින් එහාට ගිහලා සාමාන්‍ය VGA-ක් වගේව තියෙනවා නම් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න Sony Vegas කියන software එක. හැබැයි editing සඳහා ගොඩක් ලොකු දැනුමක් නැති ටිකක් ලස්සනට video එක edit කරන්න ඕන කෙනෙක් නම් ඔයාලට Filmora වගේ software එකකටත් යන්න හැකියාව තියෙනවා. මෙතනින් එහාට ගියට පස්සේ edit කරන්න අයට යන්න පුළුවන් professionalම Windows software එක තමයි Adobe Premiere. ඒත් එක්කම ඔයාලට Adobe After Effects වගේ පාවිච්චි කරලා තවදුරටත් Premiere එක්ක link කරලා එක එක දේවල් කරන්න පුළුවන්. කොහොමද basic විදිහට Adobe Premiere කියන software එක හරහා ඔයා videos edit කරනවා නම් ගොඩක් professional විදිහට ඔයාලට අවශ්‍ය ගොඩක් දේවල් කරන්න ඉතින් හැකියාව තියෙනවා. කොහොමනම් ඔයාලට Adobe Premiere සඳහා සැලකිලි RAM ධාරිතාවක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ගොඩක් හොඳ graphic card එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා සකස් කරන වගේ render කරන video එකේ resolution එක අනුවත් මේ තියෙන දේවල් වෙනස් වෙනවා. ඔයාලට Adobe Premiere සල්ලි දීලා ගන්නවා නම් ඔයාලට සිද්ධ වෙනවා මේකට අවුරුද්දක් ගන්න ගෙවන්න. ඉතින් මේක paid software එකක්. මම කලින් කිව්ව software නම් ඔයා ගෙවලා අරගන්න ඕන. ඔයාලට එකපාරම ගෙවලා සල්ලි දීලා අරගන්න හැකියාව තියෙනවා. ඉතින් editing software සියල්ලම වගේ මුදල් ගෙවලා ගන්න තියෙනවා. ඒත් එක්කම ඔයා university student කෙනෙක් නම් ඔයාලට විශේෂයෙන්ම Adobe softwares වගේව ගන්න වෙනම discount එකක් අරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ඔයාගේ university එකේ IT section එකේ හෙවත් තවදුරටත් විස්තර දැනගන්න පුළුවන් ඒවි. ඉතින් මේ විදිහට තමයි video editing softwares ගැන අපි කතා කරේ. ඉතින් මම හිතනවා ඔයාගේ අවශ්‍යතාවය සහ ඔයාලට තියෙන පහසුකම් එක්ක ඔයාට සුදුසු software එක තෝරගන්න මම හිතනවා මේ video එකට ගොඩක් හොඳ උදව්වක් වෙන්නේ නැති කියලා. ඉතින් මේ video එකගේ නොදන්නේරට දැනගන්න මතකෙ තු share කරන්න. ඒ වගේ පල්ල කරලා තුපට subscribe button එක click කරත් තමයි ඉස්සරහට මේ videos එක ගාවටම ගෙන ගන්න හම්බෙන්නේ. මේ subscribe button එක මෙතන bell icon එක මේක click කරන්න. එතකොට අපි දාන videos miss නොකරා ගන්න notification එක ගෙන ගන්න පුළුවන්. ඔයාගේ දවස මතක තෝ පල්ලෙන් comment කරන්න. ඔයත් මීටරට දාන්න හොඳ softwares ආව පාවිච්චි කරන තියෙන softwares වල අද්දගීම අනිතර පේන මතක තෝ පල්ලෙන් comment කරන්න. අපි තාත් ඉඩ ගහම නක. ඕගලන්ට සුබ දවසක්. අපි ඉස්සෙල්ගී තාත් ඉඩ ගහම.